ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා කම්ලත් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලෝක කම්කරු දිනය අදයි හරිදේ තීන්දු කරලා අතේ තියෙන තුවක්කුවෙන් වෙඩි තියලා මරන්ට තරම් ටිරාන්ගේ පොලිසිය ඉන්නේ දේවදූතයෝද අපේ හාමුදුරුවනේ කියලා ඔවුන් අද ටෙලිවැකියෙන් ප්‍රශ්න කරනවා මැයි පළමුවනදා අන්තර්ජාතිකව සමරන කම්කරු දිනය වැඩකරන ජනතාවගේ අරකල මත දිනාගත්තක්. කාර්මික විප්ලවයත් සමග යුරෝපයේ ඇති වූ නිෂ්පාදනවල පිපිදීම ලොව සංවර්ධනයට දායක වුණත් කම්කරුවන්ට ගෙන දුන්නේ පීඩාවක්. නිෂ්පාදනවල ප්‍රතිඵල කම්කරුවන්ට නිසි ලෙස නොලැබීම සහ වැඩි නිෂ්පාදනයක් වෙනුවෙන් සිය හාම්පුතුම් වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම ඊට හේතුවයි. මෙහිදී කම්කරුවන්ට පැය 10 සිට 18 දක්වා වූ කාලයක් තම රාජකාරී කටයුතු වල නිරතවීමට සිදුවුණා. මෙම අවිවේකී වැඩමුරය තවදුරටත් ජනතාව තුළ ඇති කළේ අසහනයක්. තම වැඩමුරය පැය 8කට සීමා කරන්නයි ඉල්ලා 1886 වසරේ මැයි පළමුවනදා කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්වන්නේ ඒ වෙනුවෙන්. කුඩා කණ්ඩායමකින් ආරම්භ වන මෙම වැඩවර්ජනයට දෙවන දිනය වන විට 65,000ක් ඉක්ම වූවා. වර්ජනයේ තිරණාත්මක දිනය වුණේ 1986 වසරේ මැයි 3 වනදායි. එදින සිය හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට ප්‍රහාරයක් එල්ල කළා. එහිදී කම්කරුවන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සිය සහෝදර කම්කරුවන්ගේ මරණයත් සමග තම සටන තීව්‍ර කළ කම්කරුවන් පැය 8ක සේවා මුරය දිනාගත්තා. අනතුරු 1989 වසරේදී රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙම අරගලය වෙනුවෙන් රුධිරය වැකිරූ තම සංගයින් සැමරීමට තීරණය කළා. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්නේ මැයි පළමුවනදායි. රතු පස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම තීන්දුව ලබා දීම ලබන 17 වනදා දක්වා කල් තැබීමටයි අධිකරණය තීරණය කළේ. මේ අතර ජනාධිපතිවරයාට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට 2013 අගෝස්තු පළමුවැනිදා යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු 3 දෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. තුවාල ලැබූ පිරිස අතර මාධ්‍යවේදීන්ද සිටියා. එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාවේ 289 දෙනෙකු, පොලිස් විශේෂකාර්ය බලකායේ 134 දෙනෙකු සහ පොලිසියේ 7 දෙනෙකු පැමිණි බවට පරීක්ෂණ මගින් මීට පෙර අනාවරණය වී තිබුණා. ඉන් 273 දෙනෙකු ගිනියවි භාවිත කර ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ. රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය සහ හමුදා සෙබළුන් 3 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ විශේෂ මහාධිකරණය හමුවේ නඩුපවරණු ලැබුවේ 2019 සැප්තැම්බර් මාසයේදී. එහිදී රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩිතබා පහර දී තුවාල කිරීම සහ උද්ඝෝෂකයින් 3 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ නඩුපවරණු ලැබුවේ. කෙසේ වෙතත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් ලබා දී තිබූ කාලය තුළ ලිඛිත දේශන ගොනු කර නොතිබීම හේතුවෙන් මැයි 17 වන දින දක්වා තීන්දුව ලබා දීම කල් තැබීමටයි අධිකරණය තීරණය කළේ. අගවිනිසුරු දුරේ හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ අනිකුත් විනිසුරු දුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු කරන ලෙසයි මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නියම කළේ. වත්මන් අභිහාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව නීතිඥවරයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු නියෝගය නිකුත් කළා. එස්තුරේ රාජා, AHMD නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව අදාළ නියෝගය නිකුත් කළ අතර එම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් එහි සඳහන් වෙනවා.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැයකොට කොළඹ කිංසිපාරේ සුකෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස්කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ. ඉකුත් යහපාලන සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. මේ අතර මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් තමන්ව නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 7 වනදා දක්වා කල් තැබීමට අභියාචන අධිකරණය නියෝග කළා. එම පෙත්සමට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ. එහෙත් ඒ ප්‍රකාශ කිරීම මැයි 7 වනදා දක්වා කල් තබන බව අභියාචන චනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් නිවේදනය කළා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 496 වැනි ටෙලිවැකිය. ඇඟිලි 999ක් කපලා අන්තිමට 1000 වැනි ඇඟිල්ල කපන්ට සූදානම් වූ අඟුලිමාලව මතක් වුණා. 1000 වැනි ඇඟිල්ල තම මවගෙන්ම කපන්ට හිතාගෙන ආපු ගමනේදී බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව දමණය කරන්නේ නේද? මතක තියාගන්න අවශ්‍යම දේ තමයි අඟුලිමාල අහිංසකෙක්. දිසාපාමොක් ආචාර්යවරයා තමයි මේ අහිංසක තරුණයා අපරාධකාරයෙකු කළේ. හොඳ වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ තරුණ ජීවිතය බේරගත්තා. ඒ වගේමයි රාකලහතක් පොබලා කුලප්පු කරලා එවපු නාලාගිරියතා නේද? අද එහෙම ආවනම් ඉතින් මේ හිස්කට්ට කුඩු වෙන්න වෙඩි හතාටක් කන්ට වෙනවා. ලෝකේ මේ ආරම්භය ගත්තාම ඇසට ඇසක් දතට දතක් ඒ නීතිය ක්‍රියාත්මක වුණා. ඇහැක් ගැලෙව්වොත් දඬුවම ඇහැක් ගැලවීම නේද? නමුත් මේ පුද්ගල පැවැත්ම සේම සමාජ පැවැත්මටත් බාධක වුණු ක්‍රියා ඉතිහාසයේ ඔය මුල් යුගයේ හඳුන්වන්නට පුරුදු වෙලා තිබුණේ සදාචාරාත්මක නැති ක්‍රියා ලෙස. අදත් එහෙමයිනේ. අපි කතා කරනවා ඒ ක්‍රියාව සදාචාරාත්මක නෑ කියලා නේද? දැන් ඔය ලෝකේ විවිධ රටවල් මේ සදාචාරාත්මක නැති ක්‍රියා ඒ රටවල ආගමික සංස්කෘතික ලක්ෂණත් එක්ක තමයි නිර්වචනය කළේ හඳුනගත්තේ නේද? අපේ රටේ ඉතිහාසයේ සිට මේ තත්ත්වේ ගලා එන්නේ බෞද්ධ දර්ශනයත් එක්ක, බෞද්ධ ඉගැන්වීම් එක්ක නේද? බෞද්ධ ඉගැන්වීම් එක්ක තමයි මේ සදාචාරාත්මක ස්වභාවයේ අපේ පදනම් වෙන්නේ. මිනිමැරීම, සත්ව ඝාතනය, කාමයේ වර්ධවා හැසිරීම ආදී විවිධ සදාචාරාත්මක නැති, ආගමට අනුකූල නැති දේවල් ලෙස මේ ක්‍රියා අපි උගන්වනු ලබනවා. මේ කාර්යයේ ප්‍රමුඛයා කවුද අපේ රටේ? එදා ඉඳලා මහා සංඝ රත්නය නේද? අනිකුත් ආගම්වල නම් ඒ ආගමික පූජ්‍ය පක්ෂය. දැන් මේ සම්ප්‍රදාය කඩන අයට මරණයෙන් පස්සේ, මේ සදාචාරාත්මක නැති වැඩ කරන අයට මරණයෙන් පස්සේ ලැබෙන දඬුවම් ගැන උගන්වනු ලබනවා ආගමෙන් නේද? හොඳට හිටියොත් මරණයෙන් පසු ලැබෙන හොඳ දේවල් ගැනත් උගන්වන්නේ ආගම. හොඳේ, දැන් මේ අද සමහර වෙලාවට ඉඳහිට මීට වෙනස් කතාත් ඇහෙනවා. හරිද? ආගම් ඇතුළෙම ඇහෙනවා. ඒකයි කනගාටුවට කාරණේ නේද? ඒ අතර මේ අර හිට්ලර් වගේ පාලකින්ව පතන ලැබූ ආගමික නායකිනුත් හිටියා නේද? හිට්ලර් කියන්නේ ලෝකෙ පහළ වුණු ක්‍රූරතම මිනිමරුවේ කරිය. දැන් අපරාධයකට සදාචාරාත්මකව මරණයෙන් පසු ලැබෙන දඬුවම් ගැන සංකල්පය එහෙම ආගමික දර්ශනත් එක්ක පවතිද්දී, ඒවා ආගමික ඉගැන්වීම් එක්ක බැඳිලා එහෙමම තියෙද්දී අපරාධයක් කළ අයෙකුට මේ ජීවිතය තුළම දඬුවම් දෙන ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේ බලය ආණ්ඩුවට පැවරෙන්නේ. ආණ්ඩුවට. හොඳේ, ආණ්ඩුවක් අපරාධය නිර්වචනය කරන්නේ ආගමික හෝ සදාචාර කාරණා මත සිට නෙවෙයි. ආණ්ඩුව අපරාධයකට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නීතිය මත සිටයි. නීතිය මත සිටයි. බරපතල අපරාධයකට දිය යුතු දඬුවම් තීරණය කරන්නේ නීතිය. දැන් නීතිය මගින් අපරාධය සහ දඬුවම
තීරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඇති රටවල්වල. ඒකාධිපතියන් ඉන්න වියරු පුද්ගලයන් ඉන්න සමහර වෙලාවට රජවරුන්ට අයිති රටවල්වල නම් අපරාධයයි දඬුවමයි දෙකම තීන්දුව කරන්නේ ආන්ගේ ඒකාධිපතීන්. හරිද? ඒ උන්දලට ඕන විදිහට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපේ රටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ කියන ආයතන මත තමයි නීති හැදීම සහ දඬුවම් ලබා දීම ක්‍රියාත්මක වෙන්නේ. මේ කාර්යයන්ට සහය වන ආයතන තියෙනවා. ඒ කියන්නේ අපරාධවලට දඬුවම් දෙන්න, අපරාධකාරින්ව හොයාගන්න, ඒ බව ඔප්පු කරන ආයතන ඒවා. ඔප්පු කරන ආයතන නීතිපති දෙපාර්තමේන්තු, පොලිසිය එවැනි ප්‍රධාන ආයතන දෙකක්. ඒ ආයතනවල කාටවත් දඬුවම් දෙන්න බලයක් නැහැ. මේ ආයතනවලට අපරාධකරු මෙයා තමයි කියලා තීරණය කරලා දඬුවම් දෙන්න බලයක් නැති බව අපි හැමෝම දන්නවා. ඒ අයිතිය තියෙන්නේ ගරු අධිකරණයට. අධිකරණයට සහය වෙන එක තමයි මේ ආයතන කරන්නේ. හොඳේ, කොටින්ම කිව්වොත් ශිෂ්ට සම්පන්න ලෝකය මතක තියාගන්න. ශිෂ්ට සම්පන්න ලෝකයේ පාලකින් ගැන පවතින විශ්වාසය මත රාජ්‍යතන්ත්‍රයක් ගොඩනගන්න බැරි බව තමයි පිළිගන්නේ. පාලකින් ගැන පවතින විශ්වාසය මත රාජ්‍යතන්ත්‍රයක් ගොඩනගන්න බැරි බව හොඳට මතක තියාගන්න එක. හරිද? දැන් ඔය ෆෙඩරලිස්ට් පේපර්ස් වල තියෙන එක් ප්‍රසිද්ධ කියමනක් ආයේ මතක් කරන්නම්. සියලු දෙනා දේවදූතීන් නම් ව්‍යවස්ථාමය නීතියක් අවශ්‍ය වන්නේ නැත. සියලු දෙනාම දේවදූතීන් නම් ඒ වගේ රටකට ව්‍යවස්ථාමය නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? මේකෙන් කියන්නේ මිනිස්සුෝ දේවදූතීන් නෙවෙයි කියලයි. සියලු මිනිස්සුන් වැරදි අදහස් හා වැරදි අභිමතාර්ථ වලින් ක්‍රියා කරන අවස්ථා එමටයි කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ නිසා තමයි අධිකරණ ක්‍රියාවලිය තුලත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙවත් සුප්‍රීම් උසාවිය, අභ්‍යාචනාධිකරණයේ, මහා අධිකරණයේ වගේ ඒ වගේම පාර්ලිමේන්තුව කලින් කලට විවිධ විනිශ්චය අධිකාරී ආයතන පිහිටවන්නේ. ඒ නිසා තමයි. හොඳේ, මං අද මේ මෝටර්සයිකල් කණ්ඩායමට එක්වන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කරුණා කරලා බය නැතුව අපිට යා යුතු ඉලක්කයට යන්න. ඕනම හදිසි වේලාවක තමන්ට අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවා නම් හරි දෙයට පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා. දෙපාරක් හිතන්න ඕනේ. දැන් අපිට අහන්න තියෙන්නේ මෙච්චරයි. ආරක්ෂක ඇමති ටිරාන් කියන විදිහට පොලිසියට මේ පුද්ගලයා ස්ත්‍රී දූෂකෙක්, කුඩු බොන හෝ කුඩු ගේන අපරාධකරුවෙක්, මෙරටේ ධනෙ මංකොල්ල කාපු සුපිරි වාහන තියාගෙන ඉන්න මැති ඇමැත්තෙක් වැරදුනා. හොඳටම වැරදුනා. අන් ඒ වාක්‍ය කපන්ට. හරිය, ලංකාවේ ආර්ථිකය විනාශ කළ අපරාධකාරයෝ අන්න පැනලා යනවා කියලා නේද? එහෙම වෙඩි තියනවා අහලා තියෙනවද? ලංකාවේ ආර්ථිකය විනාශ කරපු අපරාධකාරයෝ පැනලා යනවා කියලා නේද? ඇත්තටම මෙහෙම වෙඩි තියන්න පුළුවන්ද නේද? ඒ කියන්නේ මෙහෙමයි. ඇමති ටිරාන් අලස් වගේම එයිගේ පොලිසිය දේවදූතයෝ නම් ඒගොල්ලෝ දේවදූතිය නම් ඒගොල්ලන්ට වරදින්න නැත්තම් එහෙනම් ඒගොල්ලන්ගේ උණ්ඩේ පාවිච්චි කරන්න පුළුවන් නේද? නමුත් මේ උන්දලා දේවදූතයෝ නෙවෙයි. ඒ නිසායි නීතිය තියෙන්නේ, අධිකරණ ක්‍රියාවලිය තියෙන්නේ. ආන් ඒක මතක තියාගන්න කියලා, එහෙම නේද හොඳ අපේ හාමුදුරුවනේ කියලා අසමින් ඔවුන් අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පුවතත් සමගින් උදැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.